අයිබෝවන් සුබ දවසක් හැමෝටම අද මගේ වීඩියෝ එක ගොඩක් දෙනෙක් මේ අලුතින් යොමු වෙච්ච අය මේ වීඩියෝස් දකිනකොට අහනවා මේ නිල් පාටට මොනවද මේ ගස් වලට ගහලා තියෙන්නේ කියලා. මේ තමා මේක දිලීර නාශකයක් තඹ කොප අඩංගු දිලීර නාශකයක් ගහපුවම තමයි මේ නිල් පාටට පුලි පුලි වගේ පැලවල හිටින්නේ. මේක ගොඩක් අය කියලා දෙන්නේ නැහැ. ඒවට උත්තර දාන්න නිහඬව ඉන්නවා. නමුත් මම නම් මීට කලිනුත් මේ වීඩියෝ එකකින් මේ දිලිරනාශකය ගැන කතා කරා. මේක අපි නිතරම ගහන්නේ නැහැ. වෙහි කාලෙට තමයි මේක ගහන්නේ. මේ දැන් ඔයාලට පේන්නේ මේ චෑම් කොපර් හයිඩ්‍රොක්සයිඩ් කියන මේ දිලිරනාශකයේ පැකට් එකක්. මේක ගොඩක්ම බිබිලි අංගමාරය. අංගමාරයේ එනවට තමයි අපි මේ පැලවලට ගහන්නේ. වෙහි කාලෙට ගොඩක් වැඩි මේ අංගමාරය කියන්නේ කොළ කහ වෙලා මන්දාර දිගේ කහ වෙලා කර වෙලා වගේ අනේක. ඉතින් මේක මේකේ ගහලා තියෙන්නේ ලොකු ප්‍රමාණයක් දිය කරගන්න විදිහ තමයි දීලා තියෙන්නේ. ඉතින් ගොඩක් අයට ප්‍රශ්නයක් තියෙනවා කොහොමද ලීටරයකට අවශ්‍ය ප්‍රමාණය අපි මැනගන්න කියලා. ඇත්තෙන්ම ලීටරයකට ග්‍රෑම් එකක් විතර වගේ ප්‍රමාණයක් තමයි මැනගන්න ඕනන්නේ. ඉතින් ඒ නිසා මම නම් පාවිච්චි කරන්නේ මේ වගේ පොඩි අර මනින උපකරණයක්. මේක අර කේක් බඩු එහෙම කිරන්න ගන්න පොඩි තරාදියක්. මේක සාමාන්‍යයෙන් රුපියල් 1000ක් 1500ක් වගේ ඇතුළත මිලකට මේක ගන්න පුළුවන් වෙළඳපොළෙන්. ඉතින් හරියටම කිරාගෙන දිලිරනාශක පාවිච්චි කරොත් අපිට ලෙඩ වලින් මිදෙන්නත් පුළුවන්. මොකද අපේ හිතුමනාපෙට විවිධාකාර හැඳිව ජාති වලින් කිසිම ප්‍රමාණයක් දන්නේ නැතුව පාවිච්චි කරනවා මේ දිලිරනාශක. ඒකෙන් තමයි අපේ ලෙඩ හොඳ වෙන්නේ නැත්තේ. මොකද සමහරු කියනවා කොච්චර දිලිරනාශක දැම්මත් ලෙඩ හොඳ වෙන්නේ නැහැ කියලා. ඒ හොඳ නොවෙන්නේ අර මේ ප්‍රමාණය වැරදියට ගත්තාම. දැන් ලිඩකට වුණත් අපේ අවශ්‍ය ප්‍රමාණයක් තියෙනවානේ. බෙහෙත් පෙත්තක්ද දෙකක්ද කියන එක අපිට කියනවා නිස්පිතාලෙන්. ඉතින් ඒ වගේ ඒ ප්‍රමාණය දැම්මේ නැත්තම් මේ පැල ලෙඩ වෙන්න තියෙන අවස්ථාව වැඩි. ඉතින් ඒ නිසා මේ වගේ අපි ගොඩාක් වියදම් කරලා ලොකු මුදල් වියදම් කරලානේ මේ පැල ගන්නේ. සමහරට ලක්ෂ ගණනින් වියදම් කරනවා. නමුත් අපිට රුපියල් 1000ක් හමාරක් වියදම් කරලා මේ පොඩි තරාදියක් ගෙදර අරන් තියාගත්තට ඒක කිසි ගැටලුවක් නැහැ. මොකද සම ගොඩාක් දිලිරනාශකවල එන්නේ ග්‍රෑම් ගාණින්. පොහොර වගේ එහෙමනම් තේ හැඳි වලින් එහෙම එනවා දාන්න කියලා. ඉතින් මම පොහොර දිය කරගන්න හැටිත් මම කලින් වීඩියෝ එක දැම්මා. මම මේ වීඩියෝ එකටත් ඒකම දාන්නම් පොහොර කොහොමද අපි මැනගෙන දිය කරගන්නේ කියලා. දිලිරනාශකවලටත් ඒ සියලුම උපදෙස් අනිවාර්යයි. කියනවා මේ එක විදිහට තමයි දිය කරන්න තියෙන්නේ. මොන වගාවට දැම්මත් ඇන්තුරවට දැම්මත් ඕකිඩ් වලට දැම්මත් විසිදුරු පැලවලට දැම්මත් අනිත් එක මේ මල් පැලවලට කියලා විශේෂයෙන් දිලිරනාශක එන්නේ නැහැ. ගොඩක් වෙලාවට එළවලු සහ වෙනත් භෝග වලට එන දිලිරනාශක තමයි අපි මේ මල් පැලවටත් පාවිච්චි කරන්නේ. ඉතින් පැකට් එක හොඳට කියවලා පැකට් එකේ දීලා තියෙන අනුපාතය අනුව අපිට අවශ්‍ය ප්‍රමාණයට හදාගෙන තමයි දිය කරගන්න ඕනේ. දිය කළ යුතු ප්‍රමාණය සම්බන්ධයෙන් අසුරණයේ ඒ උපදෙස් පිළිපදින්න ඕනේ. ඉතින් සමහරලාට එකේ දෙනවා හැඳි ගණනින් තේ හැඳෙන් එකක් තේ හැඳෙන් දෙකක් කියලා වගේ. ඒ වගේ වෙලාවට අපි නියම මිනුම් උපකරණ පාවිච්චි කරන්න ඕනේ. වෙළඳපොළේ තියෙනවා මේ මිනුම් හැඳි. ඒ හැඳකින් අපිට ගන්න පුළුවන්. එහෙම නැත්නම් මේ වගේ ඩිජිටල් උපකරණයකින් මැනලා ගන්න පුළුවන්. හරියටම ග්‍රෑම් ගාන. සමහරලාට සමහර පොහොරවල තියෙන්නේ ග්‍රෑම් ගානින් ගන්න කියලා. ග්‍රෑම් 5ක් 10ක් කියලා. ඒකට අපිට ග්‍රෑම් අවශ්‍ය ග්‍රෑම් ප්‍රමාණය මේ වගේ උපකරණයකින් මැන ගන්න පුළුවන්. මේ ඒක අනිවාර්යයෙන්ම අපි ඒ ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. මොකද අපි නියම ප්‍රමාණය දිය කරගත්තේ නැත්නම් ඒ ගහට අවශ්‍ය පෝෂණ කොටස් ලැබෙන්නේ නැහැ. ඒ වගේම උමනාවට වඩා පොහොර ප්‍රමාණය වැඩි වුණොතින් ඒ ගහට ඒවා උරා ගන්න බැරුව යනවා. ගහ දුර්වල වෙන්නත් පුළුවන්. ඒ වගේ මේ පොහොර දාන පොහොර වලින් වැඩක් ගන්නත් බෑ. ඒ නිසා අනිවාර්යයෙන්ම අපි નિયમિત මාත්‍රාවට දිය කරලා ගන්න වග බලා ගන්න ඕනේ. අපිට අවශ්‍ය ජලය ප්‍රමාණය සහ පොහොර ප්‍රමාණය මැනගත්තට පසු ඒක වෙනමම භාජනයක දිය කර ගන්න ඕනේ. හොඳින් දිය කරගත්තට පස්සේ අපේ දියර ඉසිනේට දාන්න ඉස්සලා ඒක හොඳට පෙරා ගන්න ඕනේ. මොකද මේකේ සමහර වෙලාවට සමහර පොහොර වර්ගවල පුංචි පුංචි කොටස් තියෙනවා, දිය වෙන්නේ නැතුව ඉතුරු වෙනවා. ඉතින් එතකොට අපි ඒවා පෙරන්නේ නැතුව දැම්මොතින් දියර ඉසිනේ හිර වෙනවා, තුඩේ හිර වෙන්නත් පුළුවන්. ඒ වගේම කැට කැට
අපේ පැලව උඩට වැටිලා ඒවා පැල පිච්චෙන්නත් පුළුවන් ඒ පොහොර අංශු නිසා. ඒ නිසා අනිවාර්යයෙන්ම හොඳින් පෙරලා තමයි අපි දියරිසිනියට දාන්නේ. දැන් මේ බලන්න මේ තියෙන්නේ පෙරුවට පස්සේ මේ පොඩි මේ රෙදි කෑල්ල ඉතුරුලා තියෙන මේ කැබලි ප්‍රමාණය. මේ කියන්නේ මේ රෝඩු මේ සමහරලාට මේවා පොහොරවල කොටස් නොවෙන්නත් පුළුවන්. මේ වතුරේ සමහර වෙලාවට අපිට ඔය පොඩි පොඩි දේවල් මේ තියෙන්න පුළුවන් අංශු. ඉතින් එතකොට දැන් මේ සමන් දැකලා තිනවා ගොඩක් අය කරන්නේ කෙලින්ම දියර ඉසිනේට පොහොර ටික දාලා වතුර ටික දාලා හොල්ලලා ගන්නවා. ඉතින් දැන් බලන්න එතකොට මේ වගේ චූටි චූටි මේ කෑලි මේ අර දියරීසිනේ තුඩේ හිර වුණාම හරියට ස්ප්‍රේ වෙන්නේ නැහැ. එතකොට ඒක දියරීසිනේ කල්පවැත්මටත් බාධාවක් වෙන්න පුළුවන්.